අයිබෝ recording.lk YouTube නාලිකාවෙන් අද අපි ඔබට ගෙනෙන්නේ වාස්තු වලට අනුව සැමියාගේ දියුණුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දේවල්. ඔබට මේ වැඩසටහන අද දිනේදී අපි ඉදිරිපත් කරන්නේ මේ මාතෘකාව ඔස්සේ ඇති අවසාන වැඩසටහන විදියට. ඉතින් අවසාන වැඩසටහනත් එක්ක එහෙම නැත්නම් හතරවන එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා සිටින ඔබට මතක් කරන්නට ඕනි කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ වැඩසටහන් තුනක් පුරාවට මේ පිළිබඳව සුවිශේෂී මාතෘකාවන් එහෙම නැත්නම් සුවිශේෂී කරුණු කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරා. මේ වැඩසටහන් තුන පුරාවට කතා කරපු කරුණු අද දිනේදී එක වැඩසටහනකින් ඔබට ගෙන එන්නට එහෙම නැත්නම් එක වැඩසටහනකින් ඔබට තිරින කරන්නට හැකියාවක් නැහැ. මේ හේතුව නිසා ඔබට අපි ආරාධනය කරනවා මේ වැඩසටහන් මාලාවම නරඹලා ඔබ හතරවෙනි වැඩසටහනට යොමු වෙන්න. මේ පිළිබඳව link ඔබට මේ වැඩසටහන පහලින් එපිසෝඩ් 1, එපිසෝඩ් 2, එපිසෝඩ් 3 විදියට නරඹන්නට අපි ඔන්න පහසුකම් සලසලා තියෙනවා. එහෙනම් අද මාතෘකාවේ අන්තර්ගතය පිළිබඳව අපි සොයා බැලීමක් කරමු. සැමියාගේ දියුණුව පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට සැමියාගේ දියුණුවට හේතු වෙන සුවිශේෂී කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ විදිහට කල්පනා කරද්දී මේ නිවාසයේ වාස්තුමය උපසරියේ තියෙන කරුණු කාරණා පිළිබඳවයි අපි විශේෂිත අවධානයක් යොමු කරේ. ඔබ නිවාසයේ අතුගානකොට අතුගාන්න ඕනි දිශාව පිළිබඳව එහෙම නැත්නම් පැත්ත පිළිබඳව අපි තුන්වෙනි එපිසෝඩ් එකේ කතා බහ කරා. අපි 얘 ගැන කතා කරන්න නොවේ දැන් යන්නේ. අතුගාන වාර ගණන. මෙයත් ඉතාමත්ම වැදගත්. ඔබ නිවාසයේ කිහිපවරක් ගේ අතුගාන්නට යොමු වෙනවා නම් එය එතරම්ම උචිත කාර්යයක් බවට පත් වෙන්නේ නැහැ. කිහිපවරක් ගේ අතුගෑම කියන කාර්ය සුදුසු නොවෙන්නේ ඇයි කියන දේ අපි හිතන්න ඕනේ. කිහිපවරක් පිරිසුදු කරපු ස්ථාන හා භාණ්ඩ නැවත නැවත පිරිසුදු කරන එක සුදුසු කාර්යයක්ද? අපි පිරිසුදු කරලා තියෙනවා නැවත නැවත ඒක පිරිසුදු කරන්නේ දැනව. ඒක සුබ කාර්යයක් වෙන්නේ නැහැ. එයත් අසුබ කාර්යයක් වෙනවා. ඒ වගේම අපි නිවාසයේ අතුගාන එක එහෙම නැත්නම් අතුගෑමත් කිහිපවරක් කරන යනවා නම් එයත් සුබ කාර්යයක් වෙන්නේ නැහැ. එයත් අසුබ කාර්යයක් බවට පත් වෙනවා. මේ හේතුව නිසා ඔබ කළ යුත්තේ නිවාසයේ එක්වරක් දෙවරක් අතුගාන්න යොදා ගන්න ඊට වැඩි වාර ගණනක් අතුගාන්නට යන්නට එපා. ඉතින් එවැනි කාරණා පිළිබඳව ඇයි අපි විශේෂිත අවධානයක් යොමු කර යුතු වන්නේ? සාමාන්‍යයෙන් අපි යම් දෙයක් සෝදනවා නම් යම් දෙයක් පිරිමදිනවා නම් යම් දෙයක් පිරිසුදු කරනවා නම් ඕනෑමට වඩා ඒ නිරන්තරයෙන් කරන්න ගියොත් ඒ වස්තුවර පවා හානි වෙන්නට පුළුවන්. ඒ සෙයින්ම අපි නිවාසයේ පිළිබඳව කල්පනා කරද්දී ඒ කාර්යයම නැවත 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 සිදු කිරීම සුබදායි වපසරියක් නොවේ. නිවාසයේ පැත්තෙන් ඇති කරන්නේ සහ ඒ තියෙන චාලක ශක්තියන් අපි පාවිච්චි කරන්න අතුගෑමේ කියන කාර්යයේදී. එතකොට මේ චාලක ශක්තියින්ගේ එකතුව අර විදිහට කීප සැරයක් ගොනු වුණාට පස්සේ ඒක සුබදායි වෙන්නේ නැහැ. ඒ නිසා නිවාසයේ කිහිපවරක් අතුගාන්නේ නැතුව එකවරක් දෙවරක් පමණක් අතුගාන්නට ඔබ කටයුතු කරන්නට ඕනි දිනකට. ඊට අමතරව අපි ඔබට කියලා දුන්නා අර භාණ්ඩ පිරිසුදු කිරීම. මෙන්න මේ භාණ්ඩ පිරිසුදු කිරීම ගැනත් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. අපි කිහිපවරක් ඒවා නැවත නැවත පිරිසුදු කරන්නට යන්නට සුදුසු වෙන්නේ නැහැ. කිහිපවරක් ස්ථානයන් පිරිසුදු කරන්නට යන එක සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳවත් ඔන්න ඔබ විශේෂිත අවධානයක් යොමු කරන්න ඔබ සැමියාගේ දියුණුව එහෙම නැත්නම් සැමියාගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නට නිවසේ වාස්තු අපසරිය යහපත් කරන්නට බලාපොරොත්තු වෙන විහණියක් නම් සැමියාගේ දියුණුවට ඔබ කල්පනා කරනකොට කුඩා දරුවන්ගේ ක්‍රියාව සිදුවෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කුඩා දරුවන්ගේ නොඇලෙක් විය හැකි ක්‍රියාවන් නිවාසය තුළ සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් එවැනි ක්‍රියාවන් සිදුවීමේදී නිවාසයේ දෙවරක් අතුගෑම කියන එක සාමාන්‍ය භාවිතයක් විදිහට අපිට ගන්නට පුළුවන්. නමුත් එක්වරක් පමණක් ඒ කරන්නට පුළුවන් නම් වඩාත්ම සුදුසු බව අපි ඔබට යෝජනා කර සිටිනවා. දැන් ඔබගේ මුළුතැන්ගේ එහෙම නැත්නම් කුස්සිය පිළිබඳව අපි අවධානය යොමු කරත් එහෙම මුළුතැන්ගේ
සම්පූර්ණයෙන්ම පිරිසුදු කරලා ඔබ ඉඳට යනවාද ඔබ නිදා ගන්නට යන්නේ සම්පූර්ණයෙන්ම කුස්සියේ තියෙන පවිත්‍රතාවය පවත්වාගෙනද කියන කාර්ය පිළිබඳව විශේෂයෙන් අපි හිතන්නට වෙනවා මුළු තැන්ගේ අපගේ ශක්තිය එහෙම නැත්නම් අපගේ අග්නිය ක්‍රියා කරන ප්‍රධාන ස්ථානේ නිවාසේ එතකොට මෙන්න මේ ස්ථානේ ආර්ථිකයට ලබා දෙන ශක්තිය ඉතාමත්ම ඉහළයි ඉතින් ඒ නිසා ඔබගේ කාන්තාවක් විදිහට ඔබ කාන්තාවක් විදිහට විශේෂයෙන්ම ඔබගේ නිින්දට යන අවස්ථාවේදී මේ මුළු තැන්ගේ අපිරිසුදු කොට නිින්දට යනවා නම් ඔබ සැමියාගේ දියුණුවට උපකාරී කරන වපසරියක් නොවේ නිවාසය තුළ ඇති කරන වාස්තුමය වපසරිය. එය සැමියාගේ ආර්ථික ශක්තියට වෙන්නට පුළුවන් ධනෝපායන මාර්ගයන් වලට වෙන්නට පුළුවන් දන් ලැබීම් වලට වෙන්නට පුළුවන් මෙවැනි දේවල් වලට ඇති කරන ශක්ති වපසරිය අයහපත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂිත අවධානයක් යොමු කරන්න ඔබගේ නිවාසයේ මුළු තැන්ගේ පිළිබඳ ඔබ නිින්දට යන අවස්ථාවේදී මේ මුළු තැන්ගේ සම්පූර්ණයෙන්ම පිරිසුදු කොට නිින්දට යාම පිළිබඳව අවධානය යොමු නොකළොත් එහි බලපෑම අත්විඳින වෙන්නේ අවසානයේදී දියුණුව පතන ඔබගේ සැමියාට. රාත්‍රී කාලයේ අවදියෙන් කටයුතු කිරීම පුරුද්දක් ලෙස පවත්වාගෙන යනවා නම් මෙන්න මේකත් ඔබගේ සැමියාගේ දියුණුවට අයහපත් කාර්යයක් බව ඔබ දැනගන්නට ඕනි. ඒ නිසා ඔබ රාත්‍රී කාලයේ නිින්ද සඳහා යොදා ගන්නට ඕනි. එය අවදියෙන් ගත කිරීම සුදුසු කාර්යයක් එහෙම නැත්නම් සුදුසු ශක්ති වපසරියක් නොවේ ඇති කරන්නේ. වන්දනා මාන සිදු කිරීමේදී පිරිසුදු වී එය හොඳින් එය ගෞරවාන්විතව සිදු කිරීමත් සැමියාගේ දියුණුවට බලපාන බලවේගයන් එකතු කරන්නට යහපත් ආශිර්වාදයන් හිමි කරගන්නට තිසරණ සරණ ආශිර්වාදේ ලබා ගන්නට ඔබට හේතු සාධක නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා ඔබ යම් කිසි වන්දනාමාන ආදී සිදු කිරීමේදී විශේෂයෙන් පිරිසුදු වී ඒ කටයුතු කරන්නට වග බලා ගැනීම අවශ්‍යයි. අර කරන්නම් වාලි කළ යුතු දේ නිසා සිදු කිරීම වෙනුවට ඔබ ඊට විශේෂයෙන් පිරිසුදු වෙලා ඒ කටයුතු කරන්න එක ඉතාමත්ම වැදගත් ආශිර්වාද සහිත දෙයක් බවට පත් වෙනවා. ඔබගේ නිවාසේ කුණු දමන කූඩ බාල්දිය කොහෙද තියෙන්නේ රාත්‍රී කාලේ? ඔබ කල්පනා කර බලන්න මේ ඔබගේ කුණු දමන එහෙම නැත්නම් මේ අපවිත්‍ර දෑ දමන විසි කරන දේවල් දමන බාල්දිය කොහෙද තියෙන්නේ රාත්‍රී කාලේදී? මෙන්න මේ දේවල් ඔබගේ නිවාසයේද තබාගෙන ඉන්නේ. ඒවා විවෘතවද තබාගෙන ඉන්නේ. මෙවැනි දේවල් කියනත් ඔබ විශේෂිත අවධානයක් යොමු කරන්න ඕනේ. අපගේ අපවිත්‍ර දෑ එහෙම නැත්නම් අපිට පාවිච්චි කිරීමට නොහැකි දෑනේ මේ කුණු බාල්දියට කුණු කූඩයට අපි යොමු කරන්නේ. එතකොට මෙන්න මේ දේවල් රාත්‍රී කාලේ විවෘතව තියෙනවා නම් ඒක අශුභ කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ යම් කිසි විදිහකින් කුණු දමන බාල්දියක් රාත්‍රී කාලේ විවෘතව නිවාසයේ තුල පවත්වාගෙන යනවා නම් එය නිවාසයට ඇති කරන එහෙම නැත්නම් සැමියාගේ දියුණුවට ක්‍රියාත්මක වෙන බලවේගයන්ට යහපත් තත්ත්වයක් නොවේ ඇති කරන්නේ අයහපත් තත්ත්වයක්. කුණු බඳුන් රාත්‍රී කාලේ වසා තැබීම ඉතාමත්ම වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන් මේ ගැනත් අවධානය යොමු කරලා නිවාසයේ කටයුතු පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා ඔබට මූඩිය වහන්නට පුළුවන් විදිහට ඔබගේ කුණු බඳුන් තෝරා ගැනීම එහෙම නැත්නම් කුණු බඳුන් යොදා ගැනීම ඉතාමත්ම සුදුසුයි. ඒ නිසා නිවාසයකට කුණු භාජන කුණු දමන ස්ථාන කුණු ඔබ දාන්නට යොදා ගන්නා භාජන තෝරාගද්දී මේ විදිහේ මූඩිය වහන්නට පුළුවන් භාජන පිළිබඳවත් ඔබ විශේෂිත අවධානයක් යොමු කරලා ඒ කටයුතු කරනවා නම් ඔබගේ සැමියාගේ දියුණුවට බලපාන වාස්තුමය පරිසරයට එහෙම නැත්නම් රාත්‍රී කාලයේ වසා තබන කාර්යයට පහසු දෙයක් උපකාරී දෙයක් බවට පත් වෙනවා. ඉතින් අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන ලද මේ වැඩසටහන් මාලාව එහෙම නැත්නම් මේ එපිසෝඩ් 4කින් යුතු වැඩසටහන් මාලාව වාස්තුවනෝ සැමියාගේ දියුණුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දේවල් පිළිබඳව කියවෙන මේ වැඩසටහන් මාලාව මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබත් සමග සුවිශේෂී කරුණු කාරණා පිළිබඳව එහෙම නැත්නම් මේ වාස්තුමය කාරණා පිළිබඳව අපි ඉදිරියේදී තවත් නැවුම් වැඩසටහනකින් දැනුම බෙදා ගන්නට කැමැතියි. එහෙනම් ඔබගේ අදහස්
අපිට යොමු කළොත් එහෙම නැත්නම් ඔබගේ අවශ්‍යතාවය වාස්තුමය අවශ්‍යතාවයන් අපිට යොමු කළොත් කමෙන්ට් එකක් විදිහට අපිට පුළුවන් මේ මාතෘකාව ගැන ඉදිරියේදී ඔබත් සමග කතා බහ කරන්න. එහෙනම් අද දිනේට අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට තෙරුවන් සරණයි.